ආයිබෝවන් සත්‍ය වීලොග් YouTube channel එකට මගේ මිතුරන්ට මිතුරියන්ට අලුත් මුහුණුවරක් ඒ වගේම ලංකා ප්‍රසිද්ධ චරිතයක් දේශීය විදේශීය මිතුරන්ට අවශ්‍ය පණිඩියක් දෙන්න තියෙනවා නම් ඒක අපි දිය යුතුයි ඒක තමයි මේ හොයන්නේ ගොඩක් මාංශ වෙනවා ඉතින් මේ අපි කැපවීමෙන් කරන්න හදන දේ අපේ අතින් වැරද්දක් තියෙනවා නම් කෙලින්ම අපිට ලයික් කරන්න කතා කරන්න එතකොට අපිට පුළුවන් අපි වැරදි හදාගන්න ඉතින් අපි අද හඳුන්වා දෙන්නේ ඔකට වෙන්ඩොල් ආයතනයේ සභාපතිතුමා ඒ වගේම වෛද්‍ය සිරෝමනි විසරද වෛද්‍ය ලෙල්ලවල පී ගොඩකන්ද මහතා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ උපදේශක ආයුබෝවන් කියලා පිළිගන්න මහත්තයා අපි මහත්තය කොහොමද අපි මේ 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 අලුත් මාතෘකාව යටතේ සමාජගත කරන්නේ මොකක්ද අපි කතා කරන මාතෘකාව පළමුවෙන්ම මේ ඔබතුමාගේ මේ අදහසට මම ඉතාමත්ම ගරු කරනවා ඔබතුමා මුලින් ආපෙලයට මට මතක් කරා අවශ්‍ය වෙන්නේ මනුෂ්‍ය වර්ගයාට කිසියම් සේවාවක් කරන්න. ඒ ඒ අදහස පෙරදරි කරගෙන තමයි මම ඔබතුමාට ආරාධනා කරේ. මොකද මම ගොඩක් නිහඬව YouTube වල ගොඩක් දේශන පවත්වලා තියෙනවා. දෙදා ඉඳලම මම වැඩිපුර මේ මුදල් උපයනවාට වැඩි කරේ මනුෂ්‍ය වර්ගයාගේ නිවීමක් නිදහස් චින්තනයක් ගැන තමයි කතා කරේ. एक आपी दारणा का मांग ये सोये ये निदाहस लोकवासी इंटे बहुत लोकवासी इंटे देंड क्रम्याक्ति ये नुवानं अन्ने एक तमाई अपेटी ये ना एक मो बला पोरतो इतने ये वागे वैद्य सटाना कटो बुद्धिमा करनो में सहायोगे टे मां बुलिम्म उबटे बम गाउरो बकरनो ये वागे में सहाय टे इन्ने ऐटाते स्ती मां पुद्ध करनो अपी मेतनिंग यहाँ टे कथा करनो मिन्सा के अपी डांग उपन्दाय दलम अपि होयन्ने सतुट निदहस प्रीतिय कुटुंबदि अपिट निदहसे जीवत् वेन्न तियेनवा नम् एक तमा मम हितन्ने लोकुम विन्दने एहेम नत्तम् अपि बलापोरोत्तु वेन दे एक मिलमुदलट समाहट गन्न बरि वेनवा एक अवबोधय तुलिन लबा गत युतु देयक् इतिन् ए सन्दहा अपिट लबिला तियेनवा उत्तम दर्शनयक् अपि बुदुन् वहन्सेगे दर्शन कपिट लिलती अने दर्शन अनुगमने किसीम के लोकवासी बौद्ध बौद्धम के दर्शन पोद इवन दर्शन आगे अभी कथा इतना कथा दमेमें मिनी चिंतनी कहुमद मुद्दे तो अभी सतुरी पुलवा मुद्दे मैं मुद्दे में अभी අපිට වැඩියම් මොනේ නිදාසෙ ඉන්නේ කියන්නේ ඔව් කොහොමද මුදල් නැතුව අපි නිදාසෙ ඉන්නේ මුදල් නැතුව අපිට දැන් ගිහිය වශයෙන් මුදල් නැතුව ජීවත් වෙන්න විදිහක් නැහැ ඒක සියලුම බුදුරණන් වහන්සේලා අපිට දේශනා කරලා තියෙනවා සියලුම බුදුරණන් වහන්සේලාගේ දේශනාව තමයි කුසලස්ස උපසම්පදා කුසලස්ස උපසම්පදා කියන්නේ කුසල් කියන්නේ මේ පින් නෙවෙයි පින් නෙවෙයි අපිට මෙතෙක් අමුදුරුරු පූජ්‍ය පක්ෂේ අති පූජ්‍ය පක්ෂේ අපිට මං හිතන්නේ මමත් පොඩි කාලේ ඉඳලා මහලා තිබුණේ කුසලස් උපසම්පදා කියන්නේ පින් රැස් කරන්න කියලා. පාලියෙන් පින් වලට කියන්නේ පුණ්‍ය කියලා. ඒ නිසා කුසල් කියන්නේ අපිට ඉස්කෝලේට ගියාමත් අපිට ලැබෙන කුසලතා සහතිකය. අපිට කිසියම් කුසලතාවයක් නැතුව මෙහි ජීවත් වීම අමාරුයි. एक सीएलम बुधन महानशेला दगलती है निशा कीलती नो कुशला सुपसंपदा कीला गिह अंट यथकोट ओबतुमा के कुशलता वे तुलिन तमय ओबतुमा दुखो सप विधीन कुशलता वे अन्यतिकुट मेलो के जीवत्ति हरियाम अकुशल कुट सतुटिंग इंड बै सप विधिंड बै यथकोट गिवाल दुर्वल हदागन यान वाहन आरगन भुक्ति विधिंड बै इन ये सप පිලිබඳ බුදුන් වහන්සේලා එදා ඉඳලම දැකලා බුදුන් වහන්සේලා කියන්නේ බුද්ධිමත් අය අනුමත කරනවා ගිහියන්ට හැම කෙනෙකුටම කුසලතාවයක් අවශ්‍යයි. ඒක මේ තුලින් තමයි අපිට සැප හෝ දුක දුක ඇති වෙන්නේ. එතකොට දැන් අපි කල්පනා කරොත් සාමාන්‍ය ගිහියන්ට බුදුන් වහන්සේ කියන්නේ බුද්ධිය වැඩි අය කියලා තියෙනවා නම් මෙහෙමයි කරන්න කියලා. හැබැයි මේ සමාජගතම ඔබතුමාට දෙන පණිවිඩය කොහොමද? දැන් මේ බැලුවහම අපිට මේ සමාජගත අපි අතීතයේ වගේ නෙමෙයිනේ දැන් මේක මේ ජනතාව මේ පොඩි ළමයා පාවා දැන් ලොකු අදහස් තියෙන්නේ.
එතකොට කොහොමද මේ සමාජයට ඔබතුමාගේ පණිවිඩය දෙන්නේ? දැන් ඔබතුමා ඔය කියන්නේ ලොකු අදහස් කියන්නේ හුඟ දෙනෙක්ගෙ තියෙන්නේ මේ බිසි ඒ කියන්නේ බොහොම කලබලකාරී. කලබලකාරී දෙයක් නෙමෙයි මේ කුසලතාවය කියන්නේ. කුසලතාවය කියන්නේ අපි හිතමු ගායකයෙක් වෙනවා කියලා. ඒ ගායකයෙක් වෙන්න නිකම් බෑ. හොඳ ගායකයෙක් වුණාම හොඳ ආදායමක් ලැබෙනවා දැන්. ඒක යාගේ කුසලතාවය. ඒ වාගේ ඔබ මොනවද ඔබට මොනවද කරන්න පුළුවන් මේ ජීවිතේ? තමන්ගේ හැකියාව. හැකියාව. ඒ කුසලතාවයේ දිනු කරගත්ත කෙනා තමයි සැප විඳින්නේ. සැප විඳින්නේ. ආදායම් ලැබෙනවා. අද කාලේ හැටියට ආදායම් ලැබෙනවා. එහෙම නැති කෙනා අකුසලය දුක් විඳිනවා. ඔය දෙක තමයි දුක සැප කියලා අපි තේරුම් ගන්න. ඊට අමතරව මිල මුදල් තියුණොත් අපිට සතුටින් සැපෙන් ඉන්න පුළුවන්. ඕන දෙයක් මිලදී ගන්න පුළුවන්. නමුත් සිතේ නිවීම ඇති වෙන්නේ මිල මුදල් නිසා නෙවෙයි. ඒක ලැබෙන්නේ අවබෝධය තුලින්. අන්න ඒ අවබෝධය ගැන තමයි අපි අද කතා කරන්න ඕන. එතකොට මේ මට මාත්මය මෙහෙම හිතනවා ડોක්ටර් දැන් මිනිස්සු අපේ සමාජයේ වැඩිරම තියෙන මුදලට තමයි හැමදේම කරන්න පුළුවන් කියන මතය තියෙනවා. ඒ වෙනුවෙන් මොකක්ද දෙන්න තිබුණා පණිවිඩය? ඒක තමයි මං කියේ මුදලට අවශ්‍ය කියන කුසලතාවයක් දරන්න ඕන. එහෙම නැතු මුදල් ලැබෙන්නේ නැහැ නේ. නෑ නෑ. මොන දෙයකටත් කුසලතාවයක් ඕන. ඔව්. එතකොට අපිට නිවෙන්නත් කුසලතාවයක් ඕන බණ භාවනා කරලා ඒකට මේ මහන්සි වෙන්න ඕන සල්ලි හම්බ කරන්නත් අපේ කුසලතාවයක් ඕන කුසලතාවය කියන්නේ මහන්සිලා දැන් අපි මුට්ටු උස්සන කෙනෙක් ගල් කඩන කෙනෙක් දිනපතාම මේසෙන් බාසුන කෙනෙක් එයා එදිනෙදා ජීවිතය ගත කරන මිසක් කුසලතාවයක් දැඩි කුසලතාවයක් අනුව නිර්මාණ ශක්තියකින් ආදායමක් ලබන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මහන්සි වෙන්න ඕනේද මේ දියුණු වෙන්නේ? නෑ. මහන්සි වුණාට දියුණු වෙන්නේ නෑ. හ්ම්. මහන්සින ඔක්කොම දියුණු වෙන්නේ නෑ. එහෙමනම් ඔය නාට්‍යම් විලා මේ සම්මාසනලා කවුරුහරි කඩන අය. ඒ තමයි එහෙනම් දියුණු වෙන්නේ. නෑ දියුණු වෙන්නේ නෑ. මහන්සිය නෙවෙයි දියුණු වෙන්නේ නිර්මාණ ශිල්පී. ඔබ කිසියම් නිර්මාණයක්. ඒක තමයි කුසලතාවය කියන්නේ. හ්ම්. අනිත් අයට වඩා නිර්මාණයක් ගොඩනගන්න ඕන. අන්නේ නිර්මාණය තුලින් තමයි මනුෂ්‍ය වර්ගයට අලුත් දෙයක්. හ්ම්. නිර්මාණයක් නිර්මාණයක් ඉදිරිපත් කළොත් දැන් මම එනකොට සබන් අවුරුදු 100ක් විතර පරණ සබන් නිෂ්පාදනයේදී මම වෙනම සබන් කැලක් ඉදිරිපත් කළා. ඖෂධීය සබන් කැලක්. ඒක තමයි නිර්මාණය. ඒක වෛද්‍යරෙක් හැටියට හිතලා කහ වෙනියල් කොහොම සඳුන්නෙකුතු කළා. අර සබන් වලට වැඩිය වෙනස් සබන් කළා. ඒක හරියටම ජනප්‍රිය වුණා. ඒක නිර්මාණයක්. මහන්සිය නෙවෙයි. ඒක තමයි මගේ කුසලතාවය තුලින් ලැබිච්ච ආදායමක්. ඒක මේ විතර නෙවෙයි ලෝකේ කවුද සිංහල අය ජීවත් වෙන්නේ ඒ අය පවා ලංකාවට ආම ඒ මෙනුවල් සබන් කැල්ලක් තමයි අරන් යන්නේ. ඒක මම දන්න දෙයක්. ඉතින් ඒ ආදායම ලැබුණේ අර අනිත් අය හිතනවට වැඩිය වෙනස් විදියකට හිතන නිර්මාණයක් ගොඩනැගුවා. අන්නේ නිර්මාණශීලී පුද්ගලයා බොහොම ඉක්මනින් දියුණු වෙනවා සැප විඳිනවා. මහන්සි වුණාට පොසත් වෙන්න බෑ. එතකොට ඇසේ දැන් සාමාන්‍යයෙන් අපි දැකලා තියෙන සමාජයේ අර බලන්නකෝ අර මිනිස්සයා මාරදී එහෙම කිලේ මුදල් තියෙන හැටි ධනසර පන්තියේ ඊර්ෂියා කරලා පුළුවන්ද? කොහෙත් බෑ. ඒ බෑ කියන අදහස් කරන්නේ කොහොමද? ඊර්ෂියාව තියෙන තැන ඊර්ෂියාව කියන්නේ තමන් දවන ඇසිඩ් එකක්. ඇසිඩ් කියන එක තියෙන වාජනයනේ තැබෙන්නේ. ඇසිඩ් එකක් තිබුණොත් ඒ වාජනය තමයි කැවිටි වෙලා කැඩිලා යන්නේ. ඉතින් ඉරිසියාව කියන එක කාටවත් පේන්නේ නැහැ. ඒක තමා තුළ තියෙන්නේ. කාටවත් දෙන්න විදිහක් නැහැ. මම ඇති කරගෙන මම දවනවා. ඒ නිසා දවන්න දවන්න බුද්ධිය මොට වෙනවා. ඉරිසියාවන්ත පුද්ගලයාගේ බුද්ධිය මොට වෙනවා. බුද්ධිමත් සිතුවිල්ලක් පහළ වෙන්නේ නැහැ. ඒ නිසා ඉරිසියා සාගත වුණොත් වෙන්නේ ලේ නරක් වෙනවා. ඇඩ්‍රිනලින් ලෙවල්ට එකතු වෙනවා. ලේ විස වෙනවා. මේ සිතුවිලි මනසේ සිතුවිලි මේ පිබිදීම බොහොම දුර්වල වෙනවා. ඉතින් යා හැමදාම අර ඉර්ෂ්‍යා කර කර ඉන්නවා මිසක් අර දියුණු වෙන දියුණුව දැකලා සතුටු වෙනවා නම් අපි නම් බලන්නේ කාගේ හරි දියුණුව බැලලා සතුට. කවගේ හරි නිවීමක් දැකලා අපි සතුටු වෙනවා. කවගේ හරි දියුණුවක් දැකලා සතුටු වෙනවා නම් අන්නේ සතුටත් එක්ක යාගේ මේ ශෛල පිබිදිලා එයාටත් ඒ ගුණය පහළ වෙනවා. එයාටත් ඒ අදහස් ඉබේම ගලාගෙන එනවා. ඒක තමයි ලෝක ස්වභාවය. එතකොට මේ ડોක්ටර් මට මේමත් තියෙනවා. දැන් අපි මිනිසාගේ වගේම අපි ගිහියෝ වගේම දැන් අපි දැකලා තියෙනවා මේ අපි පැවිදි සංඝයා වහන්සේලාගෙනුත් ඔය 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 ඔබ ඔබතුමා කියන එක නැහැ නේ.
ඒගොල්ල නිවීම ගැන දන්නේ නැහැ දර්ශනය ගැන දන්නේ නැහැ සිත පිළිබඳ දන්නේ නැහැ හ්ම් ඒ දැවීම තැවීම කියන එක තමන් ළඟ තියෙන්නේ ඒ නිවිච නැති අය බලන්නේ වෙන විදියක් බාහිරව එන්න විදිහා කරලා මොකද වෙන විදියකින් අර්ථයක් කරන්න මොන වගේද යන්නේ වෙන විදියක් කියන්නේ නිවීම කියන එක තියෙන්නේ තමා තුල හ්ම් තමා තුල නිවීම ඇති වෙන්නේ අවබෝධයක් තුලින් ඒ අවබෝධය නැති කෙනා අනු ගැන හිතනවා මට අනුන් ගැනවත් ඔබතුමා ගැනවත් හිතන්න වෙන්නේ සුහද හොඳ 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 සිතිවිල්ලකින් මිසක් වැරදි සිතිවිල්ලකින් කලහකාරී සිතිවිල්ලකින් තර්කකාරී සිතිවිල්ලකින් ඔබතුමා මට බලන්න අයිතියක් නැහැ. එහෙම වුණොත් වෙන්නේ මගේ බුද්ධිය මොට වෙනවා. එතකොට මේ ඩොක්ටර් දැන් අපි දැන් දැන් ගිහියන් කියන දේ අපි වැඩියම් ඉන්නේ බෞද්ධයෝනේ. එතකොට බෞද්ධයෝ ගොඩක් තමන්ගේ ආවේණික දෙයක් තමයි පන්සලට යනවා තමන් හිත නිවා ගන්නවා දැන් මිනිස් චින්තනයේ අනුව මම කතා කරන්නේ මේ මාතෘකාවට. එතකොට අපේ දැන් ඔබතුමා කියනවා ඒ ඇයිට හරියට දැකීමක් නැති නිසා තමයි මේ දර්ශනය නැති නිසා තමයි සංඝයා වහන්සේලාට මෙහෙම වෙන්නේ කියලා. ඉතින් ගිහියන්ටනේ ඒගොල්ලෝ දෙන්නේ පණිවිඩය. එතකොට ගිහියොත් ඒ මතේ මියනවනේ. එතකොට සංඝයා වහන්සේලාට දෙන්න පුළුවන් පණිවිඩය කොහොමද? ගිහියන්ට ඒගොල්ලෝ හරි මතයක් දීලා නැහැ. හ්ම් ගියෝ හැම වෙලේම ඉන්නේ බයෙන් තැතිගෙන මොනවාරි ප්‍රශ්නයක් වුණාම බය වෙනවා ඒ බයෙන් තැතිගත්ත අය පිහිට පතාගෙන යන්නේ පන්සලටත් වැඩිය දේවාලයක් කරා ඒ මොකද දැන් තමන් තුල බුද්ධියක් නැති නිසා නමුත් මේ ධම්මපදයේ කියනවා බහුමේ සරණන් යන්ති පබ්බතානි වනානි ච ආරාම රුක්ක චේතියානි මනුස්සා බය තජිතා මේ මිනිස්සු ගස්ගල් ආරාම චෛත්‍ය තුල පිහිට පතාගෙන යන්නේ බයෙන් තැති අරගෙන එතකොට දැන් අපිට පන්සලට ගියාමත් කරන්නේ ඒ බය තවත් වැඩි කරනවා අපිට යථාර්ථය කියලා දෙන්නේ නැහැ ඒකයි මේ බෞද්ධ සමාජයට වෙලා තියෙන්නේ මේ ලංකාවේ සහ මුළු ලෝකෙම බෞද්ධ සමාජය ගැන මම දන්නවා ඔස්ට්‍රේලියාවේ ජර්මනියේ නිව්සීලන්තේ ඒ ඉන්න සේරමත් කරන්නේ මෙහෙ විදියටම මං හිතන් හිටියා එහි අය මේ අපිට වැඩිය අඩු ගන්න බුද්ධිමත් ඇති කියලා නෑ ඒගොල්ලොත් කරන්නේ ඒ වන්දනාමානම තමයි වන්දනාමාන කිරීමෙන් කවදාවත් කිසි කෙනෙකුගේ සිතක් නිවෙන්නේ නෑ తాවකාලික නිවීමක් පමණයි ඒක අර සෙල්ලම්පත් වීමක් වගේ පොඩි ළමයි ඒක ඇත්ත නෙවෙයිනේ මොකද ඇත්ත කියන්නේ බුදු පූජා නෙවෙයි දර්ශනය කියන්නේ නිවීම කියන්නේ පුදු පූජා නෙවෙයි. දැන් ඔබතුමා ඔහොම කතා කරගෙන යනකොට මට මාතෘකාව පිටපණින් නේදනම්. කමන්නේ. ඒ කියන්නේ මාත්‍ය දැන් මම කැමති නැහැ. මම මේ කතා කරන්නම කතා කරන්නේ නැහැ මේ විශ්ේ මට කතා කරලා මට ආරාධනා කරලා මුදල් දෙන්න වාහන දෙන්න කියලා මම ඒත් ගියේ නැහැ. දැන් මට මේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් ඔය දැන් එකකිනේ වරන් ඇහිල ඔම දෙන්නේ කොහොමද? දැන් ඔය පැණිය ගැන කතා කරනවා මම මේ කතා කරන්න කැමති නැහැ. නමුත් ඒ කතා කරපු නිසා කතා ගන්න සිද්ධ වෙනවා. එහෙම වරන් එනවද එහෙම එනවද කාලි අම්මා කියන්නේ අපේ සංස්කෘතිය හැටියට අපිටත් නෙවෙයි ඒක අයිති ජය දමිල සමාජයේ හින්දු සමාජයේ මේ යක්ෂණියක්නේ ඔබතුමා කියන විදිහට ඔව් කාලි අම්මා කියන්නේ අපි ගාහලා තියෙන හැටියට යක්ෂණියක් ඔව් කාලි මෑණියෝනේ කියන්නේ හ්ම් එයා දඩුවම් කරන්නයි වැඩි ප්‍රසිද්ධ හ්ම් එතකොට එයා යම්කිසි බෙහෙතක් මනුස්ස වර්ගයාට දෙයිද යක්ෂණියගෙන් සුවපත් වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට කාලියම්මා දෙන්නේ බෙහෙත්ද කාලියම්මා දෙනවද ඉංජිනේරු විද්‍යාව කාලියම්මා දෙනවද කොම්පියුටර් දැනුම පුළුවන්ද එහෙම දෙන්නේ. කාලියම්මා කෙනෙකුට කිසියම් දැනුමක් මනුස්ස වර්ගයාට දෙන්න පුළුවන්ද? පැණි විතරක් දෙන්නේ කොහමද? නේ මට එහෙම කරොත් යක්ෂණියක් කියලා කොහොමද ඔබතුමා එහෙම කියන්නේ? ඒ පින්තූරේ ඉන්නේ කියන්නේ. ඔව්. ඒ අපේ අය නම අවගත චිත්‍ර රූප වෙන්න පුළුවන්. ඇත්තම කියනවා නම් කාලියම්මා කියලා කෙනෙක් මේ ලෝකේ නැහැ. හ්ම්. ඒකයි ඇත්ත කතාව. ඔව්. කාලියම්මල ඉඳවේ මනස් කල්පිත චිත්‍රනේවා. හ්ම් හ්ම්. ඔය Facebook එකේ දැකලා තියෙනවා මම ඊයේ දැක්කා මේ දෙවියෝ අඹලා මේ මේසෙන් බාසුනේ තින්ත බාලියක් තරම් එළියට යනවා දේවාලේ. ගල් වැලි සිමෙන්ති යොදලා දෙවියෝ අඹන්නේ මිනිසයා. හ්ම්. ඒකට තින්ත ගන්නෙත් මිනිසයා. හ්ම්. තිර දාලා වහන්නෙත් මනුෂ්‍යයා. ඒකල ඒකට දෙයියෝ කියලා වඳින්නෙත් මනුෂ්‍යයමයි. ඒ නිසා මේ මනක් කල්පිත රූප මිසක් බෞද්ධ දර්ශනයට අයත් දේවල් නෙවෙයි. එවැනි අය කවදාවත් නිවෙන්නේ නැහැ. කවුද නම ඒවා ගෙනලා දැම්මේ? මනුෂ්‍යයා. කවුද දැම්මේ මොන මනුෂ්‍යයාද? බමුණු මත. බමුණු මත.
බමුණු මත සත්‍ය වීලොග් යුරි චැනල් එක බලන මිතුරුනේ මිතුරුනේ සාමාන්‍යයෙන් හිතලා බලන්නකෝ මේ අපි කොහෙද ඉන්නේ කියන එක දැන් මෙහෙම කතා කරනකොට දැන් එක එක මාත්‍රකාවදී අපි කතා කරන්නේ එතකොට මේ බමුණ කොහෙන්ද මෙතෙන්ට ආවේ බමුණ කියන්නේ හම්බ කරගැනීමේ බොහොම සරල ක්‍රම අරගෙන මිනිසුන් රවට්ටලා ජීවත් වෙන කට්ටිය බමුණ කියන්නේ මිනිසුන්ටම ලනු දීලා මිනිසුන් රවට්ටලා මිනිසුන්ගෙන් යැපෙන මිනිසු නිසා සැප විඳින මිනිසු මුලා කරන జాතියක් තමයි බමුණ බෞද්ධ දර්ශනයට ගෑවිලවත් නැහැ බෞද්ධ දර්ශනයේ දෙවිවරු නැහැ කාලිලත් නැහැ කවුරුවත් නැහැ 33 කෝටියමත් නැහැ මම මේ ළඟදී Facebook එකේ දැක්කා ළමෙක් කියනවා අනේ දෙවියනේ මගේ දුක බලලා එක රුපියල ගානේ දාපල්ලා කීයද රුපියල් 33 කෝටියක් 33 කෝටියක් දාන්න පුළුවන්ද රුපියලක් දෙන්න පුළුවන්ද තව තැනක මම දැක්කා දේවාලයේ ඉස්සරහා ඉන්නවා හිඟන මිනිස්සෙක් හිඟන්න දන්නවා දෙයියන්ට සල්ලි දෙන්න බැරි බව හිඟන්න යදින්නේ අපෙන් ඒ නිසා මෙවැනි ගෝත්‍රික සමාජයක් අපි තාම ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට බෞද්ධ දර්ශනයක් තිබුණට අපි තාම බුද්ධිය අතින් ගෝත්‍රිකයි අනාදිමත් කාලයක ඉඳලා එන ගෝත්‍රික ගතිය තාමත් තියෙනවා නමුත් අපිට මහා ලොකු දර්ශනයක් තියෙනවා බෞද්ධ දර්ශනයක් ඒක තුලින් නිවෙනවා කියන්නේ කවදාවත් දෙයයන්ටවත් මහබඹුටවත් ග්‍රහතාරකාවලටවත් කිසිම දෙයකට බය නැති බොහොම නිර්මල නිදහස් පුද්ගලයෙක් බව වෙනවා ඔබතුමා ජ්‍යොතිෂ පිළිගන්නා නෑ එතකොට රාහු කාලය පිළිගන්නා කොහෙත්ම නෑ ව්‍යාපාරිකෙක් නේද ඔව් එතකොට නැකත් බලලාද ඔබතුමා වැඩ කරේ කිසිම නැකතක් නෑ මම ධර්මාංශාලා 10ක් තියෙන එකකත් නැකතකට ඕපන් කරලා නෑ එතකොට දැන් අපි යම් පණිවිඩයක් දෙන්නේ දැන් ඔබ පන්සලකට ගියොත් දෙන්නේ පන්සලෙන් එන ආවාසයේ අපි මිනිස්සු කොළු මොට්ට වෙනවා කියලා ඒ වගේ වාචන එතකොට ඔබතුමත් ඔය කියන විදිහට මිනිස්සුන්ගේ වෙන මතයක් දාන්න දාන්නේ මම මොකුත් නැහැ මම දෙයියව දාන්නේ නැහැ මං ඒ ඔක්කොම බොරු මන් දාන මතේ මිනිස්සුන්ට හරි සිසිලයි හදවතට හරිම නිවිලා බය නැහැ ගැහෙන්නේ නැති බයෙන් තොර මිත්‍යාවෙන් තොර නිදහස් නිවහල් මිනිස්සේ මාතුල ඉන්නවා අන්න ඒ මිනිස්යා තමයි මම එළියට කතා කරන්නේ කවුද එයා තමයි නිදහස් මිනිස්යා බෞද්ධ දර්ශනය තුල ඉන්න පුද්ගලයා බෞද්ධ දර්ශනය තුල නිදහස් මිනිස්සේ කොහොමද එළියට එන්නේ බෞද්ධ දර්ශනය කියනවා කෙටියෙන්ම කියනවනම් කිං කරිසන්ති තාරකා බුද්ධ දර්ශනේ තාරකා වලට කළ හැකේ කුමක්ද ඔබට සිතක් දීලා තියෙනවා සිත සියල්ලට ප්‍රධානයි එතකොට නවග්‍රහය එම නැත්නම් ආකාශින ග්‍රහ තාරක එම නැත්නම් කොහොමත් ඉන්න දෙයියෙක් ප්‍රධානයි කියවද බුදුන් වහන්සේලා නෑ සියල්ලට සිත ප්‍රධානම් ඔබ මෙහෙවන්නේ කවුද ඔබේ සිත පිරිසුදු තියාගන්න සියල්ල ලැබෙනවා සියලුම සැප සම්පත් දෙන කප්රුකක් තුල ඔබ ඉන්නේ ඔබ තුල කප්රුකක් තියෙනවා කියොත් ඔබ විශ්වාස කරනවද ඔබ තුල සිතු සැප පිතු සිතු පැතු සම්පත් දෙන කප්රුකක් තියෙනවා අපිට පොඩි කාලේ කියන්නවනේ කප්රුක තියෙන දිවිලෝකේ කියලා ඉල්ලන ඉල්ලන දේවල් කියලා අපිට ඒ කාලෙත් හිතුණා අපිට දිවිලෝකේ ගියා නම් කියලා නමුත් සිතූපේතු සම්පත් දෙන කප්රුකක් තුල තමයි ඔබ ඉඳගෙන ඉන්නේ ඔබ ඉල්ලන්නේ මොනවද ඉල්ලන දේ ඔබට ලැබෙනවා ඔබ මොනවද ඉල්ලන්නේ ඒ නිසා මිත්‍රවරුනි ලෝකවාසී සියලු දෙනාම බෞද්ධ දර්ශනය තුලින් සිත සියල්ලට ප්‍රධානයි කියූපකෙන් තොරව ඔබ පිට පැන්නොත් ඔබේ ජීවිතේ දුක අගාධයට බයට මිත්‍යාවට පැටලෙනවා එතකොට මේ ડોක්ටර් දැන් මේ දැන් මිත්‍යාව කියලා හැමදේම අපි බැහැර කළොත් සංස්කෘතියෙන් අපි යම් යම් තැන් වලට කොටු වෙනවා නේද ඒ කියන්නේ අපි කිමු දැන් දැන් අපි කිමුකෝ දැන් එක Hindu දෙවියන් අස් පස්සේ අපි බෞද්ධෝ යන්නේ Hindu දෙවියන් අස් බෞද්ධ යන්නේ නමුත් මේකට මිනිස්සු පෙළඹව ගන්න ගියාම එක තැනම ඔබතුමා කියනවා මෙන්න මේ මතේ යන්න මේ ගමන යන්න නිදාස් තමන්ගේ සිතුවිලි එහෙම වුණාම හොඳ මනුස්සයෙක් කියනවා ඉල්ලන දේ ලැබෙනවා කියලා. නමුත් අපි ගොඩක් කොච්චර මතේ දරුවත් අපේ අර ආත්මය ඇඟ ඇතුලේ තියෙන ඥාන වල තියෙන දේ ගන්නෙ කොහොමද? අන්න ඒකයි පිටින් ගැටලුව තියෙන මිනිස්සුන්ගේ. හොඳ ප්‍රශ්නයක්. ඔව්. හොඳ ප්‍රශ්නයක්. අපිට ඥානගත වෙලා තියෙන උප්පත්ති ඉඳලා මිත්‍යාව. ඇට මිදුලි වල බහැලා තියෙන. අනිවාර්යයෙන්ම. ඒකට තමයි බුදුන් වහන්සේ මාර සේනාව පෙරද්දුවා කියන්නේ.
මාර සේනාව පරද්දන්න ඕන ඔබ ඔබ මේ ආදි කාලේ ඉඳලා මුතු මිත්තෝ ගෙනාපු තේරම මිත්‍යා මත ඔබටයි බිඳින්න වෙලා තියෙන්නේ ඔබ සුද්ධ කරන්න ඕන ඔබ සුද්ධ කරාම ඔබ නිවිච්ච පුද්ගලෙක් වෙනවා ඒකට තමයි බුද්ධිය අවශ්‍ය වෙන්නේ ඒ බුද්ධිය නිකම්ම පහළ වෙන්නේ නැහැ ඒකයි ප්‍රශ්නේ එතකොට අපේ ડોක්ටර් මට කියන්නක දැන් ඔබතුමාලා අධ්‍යක්ෂින් තියෙනවනේ ඒ අධ්‍යක්ෂින් තුලින් අපේ මේ අලුත් පරම්පරා තරුණ කොටස් ගොඩාක් දුරට එක එක යම් යම් තැන්වලට කොටු වෙලා තියෙනවනේ ඒ කොටු වෙච්ච තැන්වලින් එළියට ගන්න ඕනේ අපි නැත්නම් මේ සමාජයේ මගේ දරුවා මම හදාගෙන ඉඳලා හරියන්නේ නැහැ එතකොට ඒ දරුවන්ට මොකද්ද අපි දෙන පණිවිඩේ ඔබතුමාගේ අධ්‍යක්ෂින් තුලින් ඒ තරුණයන්ට යහමකට ඇහිලා ඒ ඒ ස්ථාවර අනාගතයක් හදාගන්නේ කොහොමද කියන එකට මම කියන්නේ බෞද්ධ දර්ශනේ මම දැකලා තියෙනවා ඔබතුමාගේ වැඩසටහන් වලින් මම දැකලා තියෙනවා බොහෝම අය තර්ක විතර්ක කෙස් පැලෙන තර්ක යොදනවා ඒගොල්ලන්ගේ දැනුම ඉගෙනීම බුද්ධිය මතක ශක්තිය බොහෝම ගැඹුරින් ප්‍රදර්ශනය කරනවා කවුරු හරි නිවුනද අහගෙන ඉඳලා කවුරු හරි ඔබ නිවුනද ඒක අහගෙන ඉඳලා නෑනේ එහෙමනම් නිවීම තියෙන්නේ ඔබ තුලමයි තර්ක විතර්ක අහගෙන හිටියා කියලා ඔබ නිවෙන්නේ නැහැ මම දැකලා නැහැ ඒගොල්ලෝ නිවිලා එහෙම නිවිලා නම් තර්ක කරන්නේ නැහැ ඒගොල්ලෝ කියන්නේ කවුද ඔය තර්ක කරන අය බයයිද කියන්නේ ડોක්ටර් නම නමක් නෙවෙයි තියෙන පොදුවේ මම දැකලා තියෙනවා මගේ මිත්‍රයෝ මම ළඟින් අසුර කරන අය ඒගොල්ලෝ තර්ක කරන විතරයි මේ ධම්මපදයේ තියෙන සහසම්පිතේ ගාථා ගාථා 1000ක් දන්නවා නමුත් මම දන්නේ එක ගාතාවක් ගාථා දහසක් දනගත්තට වැඩක් නැහැ එක ගාතාවක් පිළිපදින කෙනා වැඩගත්. ඒක තමයි ධම්පදයේ කියන්නේ. ඒ නිසා මට මේ මුළු තරුණ සමාජයෙටම මුළු ලෝකවාසීන්ටම දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා. ඒක තමයි බෞද්ධ දර්ශනයේ සියලුම බුදුරුන්ගේ දේශනාව. ඕකේ බාධා කරොත් මට මේ ඕකේ තියෙනනේ මහායානේ තේරාව තේරවාදී කියලා දෙකක් මේක මේගොල්ලෝ බෙදාගෙන තියෙනවා මම මේ කතා කරන්නේ කවුද බෙදාගෙන තියෙන්නේ මේ මේ ආමදුරුලු අහ් මොකටද බෙදාගන්නේ නර ධර්මයේ අභිධර්මයේ කරවාගෙ තමයි ධර්මය අභිධර්මයේ කර හැකියිද ඒකේ මට දැන් මට දැනුණ දෙයක් තමයි මා මේ දන්නේ නැති නිසා අහන්නේ තේරවාදී කියන්නේ ඒකේ කියන්නේ මහායානට වැඩි මහායාන කියන්නේ සමස්තයේ ඔක්කොම පොදුවේ එහෙම යන ගමනක් කියලා බෝධිසත්වෙක් වෙන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ඒක හරි බැලු සමාජවාදී වගේ මහායානි. මම දන්නේ නැහැ මට තේරෙන විදිහට. ඒ එතකොට එහෙම වෙන්නේ කොහොමද? එහෙම හරිද එහෙම වෙන එක? නෑ බෙදීමක් නැහනේ බුද්ධ බෞද්ධ දර්ශනේ බෙදීමක් නැහැ. බෞද්ධ දර්ශනේ ගැටීමක් නැහැ. එහෙනම් බෙදුවේ කවුද? ඒ මේ බමුණු බෙදා ගන්නවනේ. ඇයි බෙදන්නේ? ඔබතුමා දර්ශනේ කියන එක තව පැහැදිලි කරේ නැහනේ. හ්ම්. මං කිව්වේ සහසම්පිතේ ගාථා දහසක් මම දන්නේ නැහැ. හ්ම්. මම මේ ලෝකවාසී ජනතාවට කියන්නේ ඔබ ගාථා දහසක් පාඩම් කරන්න එපා. හ්ම්. එකක් පිළිපදින්න. එකම එකක් පිළිපදින්න පුළුවන් නම් මේ දේශනේ අහගෙන ඉන්න. ඔබට නිවෙන්න පුළුවන්. ඔක්කොම අමතක කරන්න. ඔබතුමයි අම්මගේ මොකද්ද? කිවි? ඔබතුමයි ගමම්මගේ? මගේ ගමන් මග තමයි බෞද්ධ දර්ශනය අනුව සියලුම බුදුවරුන්ගේ දේශනාවට අනුව ජීවිතය ගත කිරීම. නිදහස් ජීවිතය ගත කරන නිදහස් චින්තනය ලබා ගන්නම් අපේ මේ ડોක්ටර්ගෙන් ඒ වගේම මං හිතන්නේ සේවකයොත් 3400ක් ඉන්න තැනක නායකත්වයේ ධර්මින් ඉතින් එහෙම අයගෙන් තමයි මේ අපි ප්‍රශ්න අහන්නේ බුද්ධිමත් අවසාන වශයෙන් යම් ජීවිතයේ යම් තැනකට කොටුවිච්ච චරිත ආයි මුදව ගන්න ඔබතුමා යම් දෙයක් කිව්වා බෞද්ධ දර්ශනය හරි මන්තල් කිව්වේ නැහැ එතකොට මේ බෞද්ධ දර්ශනය තුල ඔබතුමා කිව්වේ නැති දේ මොකද්ද දැන් අපිට එහෙමනම් මං කිව්වේ සියලුම බුදුවරුන්ගේ දේශනාව කවුරු හරි අහලා තියෙනවද ඔව් ඔබතුමා අහලා තියෙනවද නැහැනේ කවුරුත් අහලා නැහැ දහලා තියෙනව නන්ද නමුත් පිළිපදින්නේ නැහැ සියලුම බුදුරුන්ගේ දේශනාව තමයි සබ්බ පාපස්සාකරණ කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං බුද්ධාන කියන්නේ බුදුරුන්ගේ ශාසනං කියන්නේ පණිවිඩය මෙන්න මේ පණිවිඩයෙන් තොරව
කිසියම් දහමක් දේශනා කරනවා නම් කවුරු හරි ඒක බෞද්ධ දර්ශනේ නොවේ. ඒක බුද්ධ ආගම. ඒක ආගමක්. ඒක අදහන දෙයක්. ඒක පුද පූජාවක්. ඔබට නිදහස වෙන්න ඕන නම් ඔබේ සිත සියලු පව් සිතිවිලි වලින් දුරු කරගන්න. හරිද වැරදිද? හරි හරි අනිවාර්යයෙන්. එතකොට ඔබ සියලු පව් සිතිවිලි දුරු කරගත්ත සිතක් ඔබ තුල තියෙනවා නම් ඔබ ගන්න සීලේ මට කියන්න පන්සිල්ද අටසිල්ද දසසිල්ද මොන සීලේද ගන්න මන්නම් කියන්නේ සිල් මගේ මතේ නම් පොදු මතේ මට සිල් නෙමෙයි මගේ හිතයි මං හදාගන්න කියලා කිව්වොත් හරි දැන් සමාජයේ මොකද්ද තියෙන්නේ හොඳ වෙන්න නම් පන්සිල් වෙන්න ඕන ඔව් පන්සිල් ගන්න බෑ දසසිල් තියෙද එතකොට බාගෙට සිල් අටසිල් තියෙනවා नच गीच वाचित विचोक दर्शन माला गंदगी सुख दुंगल को मलवती आने डेंकुट उपासक मल्ला चाहती पूजा करना इतनी मनोवाद की आने मनोवाद करा कि धन्यानी एक तरण कोटा सोल्ट दिंड बै एक निदहास नहीं भी एक खरण वाले करण पुद पूजा बुद्धागम बुद्धागम ये मम्मी कथा करनी बौद्ध दर्शन बहुम सरल एक गाता वाई එතකොට සර් මේ මේ මට දැන් ඕක කතා කරනකොට දැන් මාත් මේ වාර්තුවකට කතා කරනවානේ මේ බෞද්ධ දර්ශනය ගැන ජීවත් වෙන්න කිව්වට ඒකෙත් තියනව නේද එක එක අපේ සංඝයා වංශලා බෙදිලා රහත් භාවය බෙදිලා එක එක මත දරනවා ඇත්ත කතාවක් තියනවා රහත් භාවය නේද එතකොට කඩක් කට්ටිය කියන මස් කෑවත් ප්‍රශ්නේ අරකවත් ප්‍රශ්නේ නැහැ කියන තව කට්ටියක් කියනවා කැලීට යන්න ඕන නිවන් දකින්න කියලා කලයක් කට්ටියක් කියනවා මේ බැල්කනි ඉඳන් නිවන් දකින්න පුළුවන් අතු ගාන ගමන් පුළුවන් කියන ඉතින් එක එක මත දන ඔබතුමාගේ මතය මොකක්ද එතකොට බෞද්ධාසය තුලින් මං අහන්නේ නිවන තියෙන්නේ කොහෙද සිත නිවන තියෙන්නේ කොහෙද තමන්ගේ සිත තුල බඹයක් පමණ සිරුර තුල සිරුර තුල ඒක කැලියට යන්නේ ඇයි කැලියට යන්නේ ඇයි කැලිය තියෙන සත්තුන්ට ඉන්න නගරේ ඉඳගෙන දැන් අපි නිවිලේ ඉන්නේ මේ දිනොදහක් ඉන්න මේ කර්මාන්තශාලාවක වාහන 60-70ක් දුවනවා මනුස්ස වර්ගය පාලනය කරනවා ट पालने करे कर्मांसा पालने कर ए तुली निविल इन ऐ बौद्ध दर्शन निशा ऐ पाउसिवेली मुकुद सीता तुले नबट बोलवा दे पाउसिवेली नहीं मा राहत ने නේ නෝ විදිහට කිව්වා මට හිතනයි මහන්නේ නැහැ සෝවන්න නැහැ කිව්වත් මේ දැන් කොහොමද සේවකව ගණක ඉද්දි ප්‍රශ්න තියද්දි අර්ග ගෙවන්න ඕනේ බිල් ගෙවන්න ඕනේ ඇඩ්‍රස් ගෙවන්න ඕනේ වාහන ඩීසල් ගහන්න ඕනේ පරිණඩි ගෙවන්න ඕනේ ඔය ඔළුවේ ප්‍රශ්න තියාගෙන කොහොමද නිදහස ඉන්නේ ඒක බාහිරව ඒ සේරම තියෙන්නේ බාහිරව අතුලාන්තේ නිවිලා අතුලාන්තේ පිරිසිදුයි කියේ පෞසිතීලි නැති සිතක් මොනතරම් සුන්දරද කියලා හිතනවාද මේ වගේ ලස්සනට කරගෙන ජීවත් වීමම සුන්දරයි मम्मी वेड पल एलिए मैं कमती ना सुंदर है जीवित बल बौद्ध दर्शन मन तर पौषितीन की मन तर सुंदर जीवित अद मुखद कर उदी नगेटी पिबी पौषितीली कथा कर ईर्ष्या क्रोधे वायरे जाति भेदे कुल भेदे पक्ष भेदे को मे मेल सुन मुकद मैं तरण कोटा सोल्ट पोडा पोडा कवबोध कर मेकट महालू ज्ञाने को सुनीत शुभपाक अनेटत्ड इसकोल नतीम अडू अद्वैत शुभांग मैं कुल कथाकर कुल कथाकर मनुष्य वर्ग आट कर निग्रह एक मंकी बट दील तीन बमुन मत බමුණු මත වලින් පුරවල අපිව වහලා තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසයේ වැරදිද එතකොට? වැරදි සම්පූර්ණයි. එතකොට මේ දහම් පාසල් පොත් ධර්මයේ උගන්වන ඒ ලෙවල් දැක්කා තියෙන පොත් වැරදිද? ඒක පැත්තක තියන්නකෝ. මම මේ කියන ගාතාව කොහෙද තියෙන්නේ? සබ්බ පාපස්ස අකරණං. කොයි හාමුදුරුවෝද කිව්වේ කොයි රහතන් වහන්සේද දේශනා කරේ සියලු පෞසිතුවිලි දුරු කරගන්න. කිව්වද කොයි හරි? ඔබගේ වැඩසටහනක මේ දැන්නේ කියන්නේ. ඒක කරගන්න. මම මේ නිවිල කතා කරන්නේ. රහත් වෙලාවත් මේ රෝහන් වෙලාවත් නෙමෙයි මම රෝහන් වෙලා කියලා 2000 දි කිව්වා කිව්වම මිනිස්සු ඉනා වුණා
अवबोधया धर्मदेश මන් දැනුවත් අද වෙනකන්වත් සෝහන් වෙලා නැහැ කවුරුවත්. කකින් හරි බණ අහපම සෝහන් වෙන්න එපා අඩු ගානේ. බුදුහාමුදුරුවන්ගේ බණ අහලා මිනිත්තු 5 10ක් ඇතුළත සුනිත සෝභාක සෝහන් වුණා. ඒ දේශනාව කොහේ හරි තියෙනවද? ඒ කියන්නේ හිත දානවා සර්. නෑ ඒකෝ ඒ දේශනාව. ඒවා අහලා හංගලා. සෝහන් වෙන්න දාන වඩන්න ඕනද? ධ්‍යාන? ඔව්. නෑ. ඔබට සෝහන් වුණා ඒක. ඔබ ඔබේ නම කියන්න කොහට මං සුසන්ත 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 නමින් ඔබ ඉපදුනාද මේ ලෝකෙට මං එහෙම ඉපදුනේ ඇති නෑ මං කියන්නේ ඒක නෙවෙයි මේ ලෝකයක් නෙවෙයි එහා ලෝකයක් කතා කරන්න එපා හා නොදැක්ක ලෝකයක් හා අමාරු යටෙන්න එපා හා යන ලෝකයක් කතා කරන්නත් එපා හා දැන් ඔබට තියලා තියෙන පච්චුප්ප නෙමෙයි දැන් ලැබිච්ච මොහොත ඔව් මේ මොහොත ගැන මේ කතා කරන්න. බුද්ධිමත් අය කතා කරන්න එහෙයි මේ. කල්පනාව තියෙනවා නම්. කල්පනාව නැති අයගේ තමයි මනක්කල්පිත ලෝක තියෙන්නේ. ඒවා මේ බමුණු දාපුවා ඒක ගණන් ගන්න එපා. අවුල් කරගන්න එපා. ඔබ ඔබේ නමින් ඉපදුනාද? නැහෙනේ. ඉතින් ඔබ ඉපදිලා ඉන්නවද? ඔබ දැන් කියන්නේ වසන්ත නේ නේද සුසන්ත 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 කියනවා මේ මේ ඉන්නේ සුසන්ත ඔව් ඇත්ත දෙයක මට උත්තර දී ගන්න බැරි ඉන්නේ සර් මම දැන් තේරෙන්නේ නැහැ ඔකට උත්තරේ මොකක්ද දෙන්නේ කියන නෑ ඔබ සුසන්ත කියලා ඉපදුනාද නෑ ඉපදුනට පස්සේ නම දෙන්නේ නෑ ඉපදුනේ කවුද ශරීරයක් නේ පංචස්කන්ධයක් පංචස්කන්ධයක් ඒ පංචස්කන්ධේ අයිති කාටද අයිති කෙනෙක් තියන්නේ නැහැ කියලා මං හිතන්නේ. ඕකෙන් කොටසක් අම්මට අයිති කොටසක් තාත්තට අයිති. ආ. හරිද වැරදිද? හරි හරි. කොහොමද? ඒ කියන්නේ මේ දෙන්නාගේ උතුම්ම වෙන්නේ මාව හැදුනේ. හරි. ඩිම්බකුයි සුක්‍රබීජ. සුක්‍රබීජ. එතකොට දැන් ඒ නිර්මාණය කාගේ නිර්මාණයක්ද? දෙමව්පියන්ගේ. දෙමව්පියන්. දෙමව්පියන්ට ඒක නිර්මාණය කරේ කවුද? සෝබාදාම. හ්ම්. සුබදාම තමයි මේ නිර්මාණය කරේ. අර දෙක එකතු කළා නිර්මාණය බිහි වුණා. ඒ බිහි වුණේ පංචස්කන්ධයක්. ඒ පංචස්කන්ධේ අයිතියක් ඔබට තියෙනවද? ඔබ දැන් මගේ කියන්නේ කාටද? ඔව් කාටද? මගේ කියන්නේ මගේ පංචස්කන්ධයට. මගේ වෙන්නේ කොහොමද? මගේ කියලා කියන. නමුත් මගේ නෙමෙයිනේ. ආ ඒකට. මේ කිසි දෙයක් මගේ නෙමෙයි. මගේ නෙමෙයි. ඇත්තද බොරුද ඇත්ත ඇත්ත අවබෝධ වුණාද අවු මට අවබෝධයි ඔය පංචස්කන්ධය ඔය කොහොම කිව්වත් ඔය කඳ ඔබට අයිති නෑ එතකොට බුදුහාමුදුරුව සුනීත සෝපාගට කිව්වේ මේ නවදොරින් අසූචි පිට වෙන මේ නවදොරින් කුණු පිට වෙන නවදොර දන්නවනේ මේ කඳ බිම තියන්න කිව්වා අයිති නමුත් ඔබ ඉන්නවා ඔබේ අයිතිය බිම තිබ්බාම ඔබ මනතරන් නිදහසද? සැහැල්ලු වෙන්නේ. සැහැල්ලු නේ. ඒ ඔබ කියනවාද මේක මගේ කියලා? ඔව් ඒක ඇත්ත. ඕක ඔයාගේ නම් ඔය වයසට යන්නේ නැහැ. දත් හැලෙන්නේ, හැමදාම ගෑන්නේ, කේස් පැහෙන්නේ. ඔබට ඕන දෙයක් කරන්න පුළුවන්. නොමැරි ඉන්න පුළුවන්. නමුත් මැරෙනවා. දැන් ඔය පංචස්කන්ධේ කාටද අයිති? සුභාධර්මට. ඒකට නමක් දාපු පමණින් ඔයාට අයිති වෙනවද නෑ ඒක අයිති සුභාධර්මයට නෑ කවුද ඔයාට නමක් දාගන්න කිව්වේ දෙමාපියෝනේ නම නොදැම්ම නම් ඔයාට මොකද වෙන්නේ ඔව් ඔයාට මේ වෙනකොට නම නොතිබ්බනම් මොකද වෙන්නේ ඔය කැලේ ඉන්න සත්තු තිබ්බව ගස් කොළන් වල අපි නන්දාන ඔව් නන් නොදැම්මුත් ඒත් ඉඳලා
බාර දෙනවා. ඕක තියෙන්නේ කුලියට සබාදාමෙන් ලැබිච්ච පංචස්කන්ධය. තනවල අග බිඳු බිඳු වස්සේ. ඔව්. ඔබට සබාදාමෙන් ලැබිච්ච පංචස්කන්ධයක් තියෙනවා. හ්ම්. ඔබට. ඔබට තියෙන්නේ මේක පරිහරණය කරන්න විතරයි. හ්ම්. හොඳ දෙයකට. නෑ හොඳ තමයි. හොඳ හරි නරක දැන් පරිහරණය කරනවානේ. හ්ම්. ඊට පස්සේ පරිහරණය කරද්දී තමයි ගින්දරට ඇඟිල්ල ඇලුව පිච්චෙනවා කියලා දැනගන්නවනේ. ඒකට බන ඕන නෑනේ. හ්ම්. හොඳ නරක ඔබට සමාජයෙන් ඉගෙන ගත්තා. හ්ම්. බන ඇහුවේ නැතුවට. හ්ම්. මේක ඔබට පාවිච්චි කරන්න දුන්න කුලියට ලැබුණු වාහනයක්. හ්ම්. ඒකේ අයිතිය රෙජිස්ටර් පොත ඔබට නෑ. හ්ම්. එතකොට ඔබට කියවගද ඔක මගේ කියලා? ඔව් ඒක ඇත්ත. මගේ නෙවෙයිනේ. ලීසින් එකට ආයලා තියෙන්නේ. අරන් තියෙන්නේ. එතකොට මගේ නෝන එකට පාලියෙන් කියන්නේ සක්කාය දිට්ඨිය. හ්ම්. සෝකීය කය පිළිබඳ තියෙන දෘෂ්ටිය නැති වෙනවා. හ්ම්. ඇයි නැති වෙන්නේ? ගැඹුරෙන් හිතනද මේ කය මම මගේ නමින් ඉපදුනාද? හ්ම්. ඉතින් මගේ නමින් මං ඉපදුන්නේ නැතුව කොහොමද මට අයිති වෙන්නේ? අයිති වෙන්නේ. අය ඉපදුනාට පස්සේ දෙමව්පිය නමක් දානවා. නමක් දැම්ම පමණින් ඔය පංචස්කන්ධය ඔබේ නොවේ. අන්න ඒක අවබෝධ කරගන්න පළමුවෙන්ම. හ්ම්. ඒ තමයි සෝහන් වල මුල. හ්ම්. සක්කාය දිට්ඨිය. හ්ම්. සක්කාජිත විචිකිච්ඡාව. හ්ම්. එතකොට සැකයකින් තොරව විචිකිච්ඡාව කියන්නේ සැක. සැකයකින් තොරව ඔබට මේක ගැඹුරට අවබෝධ වුණොත්. හ්ම්. කවුරු මොනවා කිව්වත් මං ගියාත් මේ හිටියා මේ ආත්මේ හිටියා මේක සංසාරයක් තියෙනවා මට මේක ගෙනියන්න ඕන මං මේක නිවා ගන්න ඕන මේක ගලව ගන්න ඕන කියනවාදයි. කියනවාද? නැකත්. කියන්න හිතෙනවද? නෑ. ඇයි හිතෙන්නේ නැත්තේ? තමන්ගේ තියෙන තමන්ගේ නෙමෙයි මොනවා කරන්නේ? එහෙම කිව්ව හැකිද කෙනෙකුට? එතකොට කවුරු හරි බන කියනකොට මේ සංසාරයක් තියෙන මේක ගලව ගන්න ඕන කියලා ඔය හාමුදුරුවරු කිව්වොත් ඔබට හිතෙන්නේ නැද්ද මේ මොන විකාරයක්ද? මම ඉපදුනේ නැතුව මට දිමව්පියෝ දීපු නමක් අරගෙන මම මේ බොරුවට කියනවා මම සුසන්ත. සුසන්තනේ? ඔව්. මම සුසන්ත. හරිද ඒක? හරි හරි. හරිද? හරිද බැරිද? හරි හරි ලොක්. හරි කියන්නේ මොකක්ද? හරි කියන්නේ මට අයිති නෑ. නෑ අයිති නෑ. ඒක අවබෝධ සුභා ධර්මයටයි අයිති. අයිති. අන්න ඒක අවබෝධ නම් බලන්න ඔබට භව තණ්හාව නැති වෙනවා. තණ්හා ජායති ශෝකෝ කිව්වේ ඔකටයි. ඔබ භව තණ්හාව නිතා සම නැහින්නේ. ඔබ භව තණ්හාව නිසා තමයි දඹදිව ගිහිලා නැහිගෙන පිංගස් කරනවා. මොකටද? ඉපදිච්ච නැති සුසන්තව දිව්‍ය ලෝකෙ ගෙනියන්න. අවබෝධ වෙනවද? ඔබට දැන් නිදහස්ද නැද්ද එහෙම? නෑ නෑ තියෙනවා. ඇඟට දැනෙනවා. දැන් ડોක්ටර් කියනකොට අපි අහන් ඉනකොට ඒක ඇඟට දැනෙන මේත්. ඔව්. එතකොට මට පේන්නේ ડોක්ටර් ඇත්තම අර 2000 ගානේ කිව්ව එක තාම තියෙනවද සෝවන්? 2000 ගානේ කිව්වද? දැන් ඔබ ડોක්ටර් කිව්වනේ මීට කලින් මම සෝවන් වුණා කියලා. ඔව්. 2000 කීයද? 2000යිද? තාමත් ඒක ලොකු දේශනයක් තිබ්බා. තාමත් තියෙනවද ඒක? නෑ. ඒක මම මිනිසුන්ට දැනෙන්න නේ කිව්වේ. සෝවාන් කියන එක තමයි බෞද්ධ දර්ශනයේ තියෙන මූලිකම අපියවර. අපියවර. එතෙන් ආව කෙනාට සියල්ල අවබෝධ වෙනවා. හ්ම් හ්ම්. දැන් ඔබ ඔතන දැන් සුසන්ත ඉන්නවද? හ්ම්. සුසන්ත ඉන්නවද? ඔව් මෙතන සුසන්ත ඉන්නවා. ඉපදුනාද? ඔව්. හැබැයි මගේ මට අයිති නෑ. ඔව් ඉපදුනාද සුසන්ත? නෑ සුසන්ත ඉපදුන්නේ නෑ. නෑනේ. ඔයා නමක් දාගත්ත පමණින් ඔබට අයිති වෙන්නේ නෑනේ. ඇයි මේ මුලාව? ආ ආ ඒකත්. ඇයි මේ මුලාව? ඇයි මේ සෝවන් වෙන්න බැරි? මේ සිතන් ඉන්නවා මම. මම මගේ. මගේකම අතෑරුනාම තියෙන නිවීම බලන්න ඔබ කොච්චරක්ද කියලා. නේද? ඔයා ගෙදර ගිහලා කල්පනා කරන්න. මම මේ දැන් කියන එක එක පාට සෝවන් වෙන්න පුළුවන්. ඔව් එහෙම දැනත් පුළුවන්. දැනත් පුළුවන්. ඔබට බුද්ධිය තියෙනවා නම් මම මේ කියන දේ තේරුම් ගන්නද මම දැන් සෝවන්. ඒ කියන්නේ ඔබ අවබෝධ කරගන්නවා මෙතන මම සුසන්ත කියලා කෙනෙක් ඉපදුනේ නෑ මේක මට අයිති නෑ නෑ සක්කාය දිට්ඨිය සුවකීය කය පිළිබඳ තියෙන දෘෂ්ටිය මේ මම මගේ කියන එක දැන් අතහැරෙනවා ඇයි සුසන්ත ඉපදුනේ නෑ ඉතින් සත්‍යවිල ඔබන්න මගේ මිතුරනේ මිතුරෙනේ ඇත්තටම යම් දැනීමක් ඔයගලට දැනෙන්නේ නැති ඉතින් අපි බලනවා මින් ඉදිරියටත් තව අපි එක එක මාර්ගයකට අපි මේ ડોක්ටර් එක මේ සාකච්ඡා ඉදිරියට ගෙන යන්න. ඉතින් ડોක්ටර් අවසරයෙන් ඔබතුමාට මොකද්ද කියන්න තියෙන්නේ? ඉතුරු ටික කිව්වේ නෑනේ. ආ කියන්න. දැන් විචිකිච්ඡාව. ඔව්. සැකයකින් තොර ඔබ මේක දැනුණාම හ්ම් කොච්චර සුවයක් දැනෙයිද? හ්ම්. එතන කෙනෙක් නෑ. කෙනෙක්. එතකොට ඔබට මැරෙන්න බය නෑ. හ්ම්. දිව්‍ය ලෝකයට පෙරේත නෑ. අපාය යන්න බයක් නෑ. හ්ම් හ්ම් හරි දැන් මෙතන කෙනෙක් නැහනේ මම කොච්චර සුන්දරද බලන්න බව තණ්හාව නැහැ හ්ම් පින් දැස් කරන්නේ නැහැ දඟලන්නේ නැහැ හ්ම් ඒ දඟලන්නේ නැහැ කියන්නේ ඊළඟට තියෙන සීලබ්බත පරමාස හ්ම්
මේක මගේ කියන චරිතය අරගෙන ඒක නිවන් සීලවුත කරනවා. ඒ කරන සීලවුත සියල්ලෙම නිදාස වෙනවා. ඇයි? ඇයි නිදාස වෙන්නේ? තමන්ට ආйти නැති දෙයක් පස්සේ යන්නේ නැතුව. යන්නේ නැතුව. බලන්න කොච්චර නිදාසද කියලා. අරේ යන්න වන්දනා කරන්න ගාථා කියන්න මේ මේකේ කෙනා පස්සේ. චර වෙන්න ඕනේ නැහැ නේද? නෑ මොකුත් නැහැ නේද? වටේ යන්න ඕනේ නැහැ කෙලින්ම ඉන්න ඕනේ කෙලින්ම. දැන් ඔය කාරණා තුන අවබෝධ වීම තමයි සෝවන් කියන්නේ. සෝවන් කියන්නේ. හා. ඊට පස්සේ ඔබතුමා ඇහුවා රහත් ඵල. හ්ම්. දැන් ඔතන ඔබ සුසන්ත කෙනෙක් නේ ඉපදුනාද? ඉපදුන්නේ නැහැ නේ. ඉපදුන්නේ නැහැ නේ. ඉපදුන්නේ නැති කෙනෙක්. ඉපදුණා උතන කෙනෙක් නැහැ සත්ව පුද්ගලෙක් නැහැ දැන් ඔබ සෝවා දැන් ඔබ දඟලනවාද ඊළඟට සකුරුදාගාමි වෙන්න මේක ඇත්ත දඟලනවා නෑ නේ අනාගාමි අරිහත් වෙන්න එහෙම වෙනවා කියනෝ නම් කවුරු හරි සෝවාන් වෙලාවත් නැහැ ඇයි සෝවාන් වෙච්ච පුද්ගලයා එතනින් එහාට දඟලන්නේ නැහැ ඇයි මෙතන සත්ව පුද්ගලෙක් නැහැ මේක කුලියට ලැබුණු වාහනේ මට පරිහරණය කළා මං ආපහු සබාද නෑ ඔබතුමාගේ කතාව ඇත්තක් තියෙනවා එතනින් ඇත්ත ඉතින් කියනකොට වටේ යන්න ඕනේ නෑ ඉවරයි තමන්ට තියෙන තමන් ඒක ජීවිතේ තේරුම් අරන් ජීවත් වුණා නම් හරි හරි ඔතන සෝවාන් කියන එක හරි සරලයි සරලයි ඉතින් ඔතනින් එහා කවුරු හරි සෝවාන් විග්‍රහ කරනවා නම් අර ගහන එන්න මම කියනවා එකක් මගේ ළඟ ඉන්නවා සෝවාන් වෙච්ච 200කට වැඩි ඔයාලට සාක්ෂිපතෙන් ඉදිරිපත් කරන්න පුළුවන් අනිත් අයට මම මේ කියන්නේ සාක්ෂි වශයෙන් ඔබට සෝවාන් වෙන්න පුළුවන් සෝවාන් කියන්නේ නමක් විතරයි. නමුත් මම මේ කියපු නිවීම දැනුණා ඔබට දැනේ මේක තමයි සෝවාන්. මේක තමයි නිවීම. එතකොට එතනින් එහා රහත් කෙනෙක් කියනවා නම් එතන ඉන්න පුද්ගලෙක්. මම රහත්. කිව්වොත් සෝවාන් වෙච්ච කෙනා රහත් වෙන්න දඟලනවද? තව පන්තියක් තියෙනවද? නෑනේ. එතනම අවබෝධ වෙනවා මම නෑ. මම නැත්තම් තව ආත්මහතකින් රහත් වෙනවා කියලා පොත්වල තියෙන්නේ. කොහොමද එහෙම වෙන්නේ? මම නැහැ කියලා අවබෝධ වීමම තමයි නිවීම. මම ඉන්න තාක්කල් ඔබට දුක සියල්ල ප්‍රශ්න සියලුම දේවල් ඔබට තියෙනවා. ඔබ හිතුවොත් මෙතන ඇස් දෙක වාගෙන මම නැහැ මට මේක කුලියට ලැබුණේ මට තියෙන්නේ මේක හොදලා පිරිසුදු කරලා කවල පොලා හොඳ දෙයට යොදවලා ආපහු බාර දෙන්න. එච්චරයි. එච්චරයි. ඉන්නකම් නිවීමෙන් විත්‍යාවෙන් බයෙන් තොර නිවීමකින් සැනසීමකින් ජීවත් වෙන්න ඒ ජීවත් වෙන විදිහේ බුද්ධිය මේක නිකම් පහල වෙන්නේ නැහැ නේ සමානයිට බුද්ධි අවදි වීමේ කටයුතු සහ ක්‍රියාකාරකම් පිළිබඳව මම සරලව කියලා දෙන්න ඊළඟ වැඩසටහන ඉතින් ගොඩාක් ස්තුතියි අපේ අත්තම කියනවා නම් වෙන්ඩෝල් ව්‍යාපාරය අධිපතිතුමා ඒ වගේම වෛද්‍ය සිරුමුණි විසරද වෛද්‍ය ලේල්ලවල පී ගොඩකන්ද බුද්ධ ශාසන අමාත්‍යංශ උපදේශක මහතා. ඉතින් ඇත්තම ගොඩාක් ස්තුති මට අවසන වාසේ ඔබතුමා ජ්‍යොතිෂය පිළිගන්නේ නැහැ කිව්වට මට ජ්‍යොති කතාවක් කියන්න තියෙනවා. මගේ මිතුරුනේ මේ කැනඩාවේ ඉඳලා මට උදව් කරනවා කිය උදව් කරනවා නෙමෙයි. මට මං ගැන හොයලා බලලා මේම කරන්න මේ වීඩියෝ එක මේ විදිහට කරන්න. එහෙම කරන මහත්මිය තමයි ගාමිණී දිසානායක මහත්තයා කියන්නේ. හැබැයි දේශපාලන දිසානායක නෙමෙයි. ज्योतिर्वेदी इंग्लिशिंग मध्यवेदी मंगिता इंग्लिश पत्र इथिंग मे ज्योतिषे सह बौद्ध्या मे पोत मट केवल तीन मेक मे पीन द्योति मे क्या मे बोरू की कटे मेक दिखी पुदमाट फल सतोष फल मम ज्योतिष पीली मत बौद्ध दर्शन देखा බුදුනාසි කියලා තියෙන කිං කරිසන්ති තාරකා තාරකා වලට කළ හැකි කුමන්ත කුමන්ත එච්චරයි අපි කතා කරමු මාතුක උඩක් තියෙන ඉස්සරහට තියෙන ඉතින් ડોක්ටර් ගොඩාක් මට විද්‍යා වැදගත්ම දේ තමයි ඔබට බුද්ධිමත් බුද්ධිය කියන එක ඉබේ පහළ වෙන්නේ නැහැ නෑ බුදුහාමුදුර අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියාවක් කරා මොකද්ද කරපු දුෂ්කර ක්‍රියාව මම ඔබට පැහැදිලි කරන්න කිසිම හාමුදුරුවමක් ඔබට කියලා දීලා නැහැ අවුරුදු 6ක් කරපු දුෂ්කර ක්‍රියාව මොකද්ද මොකද්ද ආසනේ මම ඔබට කියලා දෙන්නම් ඔබේ බුද්ධිය දවසින් දවස වැඩි වෙනවා වැඩි වෙලා අපි මේ කියන නිදහස නිවීම ඔබට දැන් අත්විඳින්න පුළුවන් ගොඩාක් ස්තුතියි එහෙම තමයි ආයෝ